මේ වාහන පාවිච්චි කරලා තියෙන රජයේ නිලධාරීන් නැත්තම් ජනාධිපති කම්කරුවන් වැඩ කරපු අය අනුසානාගමතුමාලගේ ආණ්ඩුව ඊළඟට මේ වැඩ කටයුතු කරන යනකොට ওই වාහන ටිකම තමයි ආපහු බිඳන්න වෙන්නේ. වාහන එකක්වත් ගන්න එපා ත්‍රිවිල් වලින් ගිහිල්ලා වැඩ කරන්න කියන රජයේ නිලධාරීන්. තවම මේ පක්ෂයේ තියෙන අර්බුදය විසඳිලා නැහැ. ඉතින් අර්බුදය විසඳන තුරු බණ්ඩාරනායක සීමතාණන්ගේ ගුණසමරුව අපිට කොහෙත් කරන්න පුළුවන්. ඒ නිසා මේ පක්ෂය නැවත මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් වෙන්නේ මං හිතන විදිහට මේ මැතිවරණය අවසන් වුණයින් පස්සේ. ඒ නිසා මේ මැතිවරණය අවසන් වුණයින් පස්සේ උසාවි තීන්දු කීපයක් දෙන්න තියෙනවා. මේ තීන්දුත් අවසන් වුණාම අපිට පුළුවන් පක්ෂයේ විදිහට තියෙන බෙදීම් කණ්ඩායම් විදිහට කැඩලා ඉන්න ඒවා ඔක්කොම නතර කරගෙන අපිට එක පක්ෂයක් විදිහට ගොඩ නැගෙන්න. ඒ සඳහා මං හිතන්නේ තිබෙන උසාවි තීන්දු, උසාවි නියෝගය වගේම උසාවි වල තියෙන නඩු කටයුතු මේ සියල්ල අවසන් විය යුතුයි. ඒ නිසා මං හිතන්නේ අපි මේ මැතිවරණය අවසන් වෙනකොට අපිට පුළුවන් මේ පක්ෂය නැවත ශක්තිමත්ව එක තැනකට ගේන්න. ඒකට අවශ්‍ය කරන එකමුතුවට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබලා දෙන්න. ඒතර මෛත්‍රීපාල සිරිසේනතුමාට ආරාධනාවක් නැද්ද එතුමා? නැත්ද කොහෙවත්? අපි ආරාධනා කරා. එතුමා අපේ අද එතුමාගේ වෙනත් රාජකාරී කටයුත්තක් තියෙනවා. එතුමා ඒ නිසාද එන්න වෙන්නේ නැහැ කියලා මට උදිත් කතා කරලා කිව්වා. මම දැන් එතුමාත් මෙතෙන්ට අද එන්න තමයි හිතාන හිටියේ. නමුත් එතුමාට එන්න බැරි වීම ගැන කනගාටු වෙනවා. විශේෂයෙන් එතුමා තව වැඩකට සම්බන්ධ වෙලා තිබෙන නිසා. දැන් මේ ඒක නාම යෝජනා දෙද්දී ප්‍රශ්නයක් එන්නේ නැද්ද ඉස්සරහට? නැහැ, කිසිම ගැටලුවක් නැහැ. අපි මේ සම්බන්ධව සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ. ඒකේ නාම යෝජනා දෙන්න බුදුමල්ලේ පාර්ශ්වයෙන්ද අනිත් පාර්ශ්වයෙන්ද? නැහැ, ඒක ප්‍රශ්නයක් නෑ. අපි සම්දානයක් විදිහට අපි යන්නේ. අපි මේ සම්දානෙදී අපි සෛත් ප්‍රදාස මහත්මයාට සහයෝගය දුන්නා ජනාධිපතිවරණයේදී. අපි සම්දානේ විදිහට තමයි සමගි ජන බල සම්දානේ විදිහට අපි ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය තියාගෙන අපි ඉදිරියට යන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකේ මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෑවෙන්නේ නැහැ. නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උසාවීනේ කොහොමද කරන්නේ? ආ, මහා මැතිවරණ පක්ෂයක් විදිහට අපි එහි මාලේකම්බරය විදිහට මම මේ වැඩපිළිවෙළට සම්බන්ධ වුණ අපේ මේ සිළු දෙනත් එක්ක සමුදායකුරුත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒක අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ සම්දානේ ඉදිරියට ගෙනියන වැඩේ අපි ඉදිරියට කරමු. දැන් නාම යෝජනා දැන් ලොකු සම්දානයක් එකතුවලා යන්නේ. නාම යෝජනා දෙද්දී ප්‍රශ්නයක් එන්නේ නැද්ද? දැන් සමහර කට් අඩු වෙනවා, වැඩි වෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒක ගැන අපිට කතා කරගන්න පුළුවන්. දැන් මේ ඉගෙන ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ ගැන මොකද හිතන්නේ? හොඳයි, ඉතින් අපි ඒගොල්ලන්ට වැඩ කටයුතු කරන්න දෙන්න ඕනේ. ඉතින් මේ මම දැක්ක මේ වාහන පෙන්නලා පොඩි සන්තෝෂයක් ලැබුණා. මම හිතන්නේ මේවා 2015 මේ වගේම ජෝර්නමරගොඳ මහත්තයා ඇවිල්ලා ඔව් සන්දර්ශන වාහන සන්දර්ශනයක් ඔබ මේ ගෝල්ෆේස් පිටියේ වාහන 1000 ගන්න පාක් කරා. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ඇමතිවරු මන්ත්‍රීවරු නෙමෙයි, සමහර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එක එක්කෙනාට ලබලා දුන්න වාහන. දැන් මේවා බලපු ගමන් බයින්නේ දේශපාලඥයා. ඉතින් මේක කියන්නේ මේවා බලපුවාම මේ රටේ ඉන්න සමහර ජනතාව කල්පනා කරනවා මෙච්චර වාහන පාවිච්චි කරලා තියෙනවා දේශපාලඥයෝ කියලා. දේශපාලඥයෝ නෙමෙයි, මේ වාහන පාවිච්චි කරලා තියෙන රජයේ නිලධාරීන් නැත්තම් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කරපු අය. ඒ සමාජලට දේශපාලඥයන් වෙන්න පුළුවන්. නමුත් මේ සියලු දෙනාම පාවිච්චි කරපු වාහන තමයි කියලා දාලා තියෙන්නේ. ඉතින් ඔය ටික අනුසානාගමතුමාලගේ ආණ්ඩුව ඊළඟට මේ වැඩ කටයුතු කරන යනකොට ඔය වාහන ටිකම තමයි ආපහු බිඳන්න වෙන්නේ. කාට හරි එතුමාලාපත් කරන ව්‍යාපෘති තියෙනවා. ව්‍යාපෘති වලට දැන්ුවක් පටන් ගන්න ඉන්නේ ව්‍යාපෘති ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ, ඕ ජනාධිපතිවරයා යටතේ, ඕ මුදල් අමාත්‍යාංශය යටතේ එවැනි ව්‍යාපෘති පටන් ගන්න. ඒ ව්‍යාපෘති වලට වැඩ කරන්න ආපුවාම ඒ රජ නිලධාරීන්ට යම් වාහනයක් දෙනවා. ඉතින් ඒ වාහනේ දුන්නම ඒ වාහනේ තමයි අරන් යන්නේ. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, එහෙනම් කරුණාකරලා වාහන ටික වෙන්දේසි කරලා විකුණලා දාන්න. විකුණලා ඒ සල්ටික් ගන්න බාණ්ඩාගාරේ. එහෙම වෙන්නේ නැහෙනේ. මේ බොරුවට ගෙනල්ලා මේවා පෙන්නලා මිනිසුන්ට පෙන්නන්න හදනවා දූෂිතයෝ, මංකොල්ලකාරයෝ, මේ 225 දෙනාම හොරු, ඒ අය තමයි හරිම හොඳ කට්ටිය කියලා පෙන්නන්න හදනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමායන් කරුණා කරලා ඔය වාහන ටික ඔක්කොම විකුණලා නැත්තම් වෙන්දේසි කරලා ඒ සල්ලි ටික ගන්න මහ බාණ්ඩාගාරයට. ආයි වාහන එකක්වත් ගන්න එපා, ත්‍රිවිල් වලින් ගිහිල්ලා වැඩ කරන්න කියන රජින් නිලධාරීන්. ඒක හොඳයි. අපි දැක්ක මේ ජනාධිපති ලේකම් කාර්යාලයක ත්‍රිවිල් වලින් ගිහිල්ලා බයවන්නේ. ඔව් ඒක මුලින් ඔහම තමයි, ත්‍රිවිල් එකේ තමයි ආවේ 1994 මැතිවරණයෙන් තීරීපත් වුණ ගලප්පති මහත්තයා ආවේ ත්‍රිවිල් එකේ ආවේ රතු පාට වෙල්වට් ෂර්ට් එකක් අඳගෙන. ඉතින් ඉදිරිපස්සේ වෙනස් වුණා කියලා අපි දන්නවනේ. ඉතින් ඕවා බොහොම తాවකාලික
ඔය සිංගිති වැඩ ආතල් ගත්තම ඉතින් ඔක තමයි තියෙන ප්‍රශ්නේ. මේක සම්දර්ශනයක්ද? දැන් මේකේ සම්දර්ශනය තමයි. ජනාධිපතිවරයා ඉස්සෙල්ල ගෝඨාභිරාජපක්ෂ මහත්තයාගේ මේ කියන්නේ මේ ජනාධිපති වුණාට පස්සේ වැඩ ආරම්භ කරපු ගියපු මුදලයි අනුර කුමාර දිස්ත්‍රික්ක ජනාධිපති වෙලා මේ වැඩ බාරගත් මුදලයි සෑහෙන කෝටි ගාණක ඉදිරියක්. මම දන්නේ ඒක. නමුත් ඊට කලින් 2005 මෛත්‍රීපාල සිසිල මහත්තයා දිනුම් දෙනකොට රුපියල් 700යි කියලා කිව්වා. හරි. ඉතින් එහෙම තමයි තීරණය වෙන්නේ. ඉතින් ඒවා කරන්න පුළුවන්. ඉතින් කරන විදිහ අපි බලමු. තව මේ පටන් ගත්ත විතරනේ. වැඩ බාරගත් උත්සව නැහැ. ගියදම් සෑහෙන අඩු වෙනවා. හොඳයි. ඉතින් ඒක හොඳ වැඩක්. ඉතින් අපි කියන්නේ ඒක නරකයි කියලා නෙමෙයි. අපි හොඳයි කියලා කියන්නේ. එම ආදර්ශය දෙන්න පුළුවන් නම් හොඳයි. ඔය ආදර්ශය ඉස්සරහට තියනවද කියලා බලමු. දැන් සමගි ජන සම්දානේ හදන. දැන් මහමැතිවරණයක් එනෝනේ. ඒකෙන් සජිත් ප්‍රේමදාස මහත්තය දගමැති වෙන්නේ. එතුමාට ඔක්කොම කැමැත්ත පළ කරලා දෙනවා. ඔව් දැන් සම්දානේ ඉතින් තීරණ කරගෙන තියෙනවා. එතුමාලත් කැමැති සජිත් ප්‍රේමදාස මහත්තයා කැමැති. ඔය අපේ ජනාධිපති අපේක්ෂකයා එතුමා. එතුමා අගමැති අපේක්ෂකයා වෙන එක තමයි ඊළංකාරණ බාරේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ජාතික ජන බලවේගයේ හරිනි මැතිනිය. දැන් අගමැති ධූරය තා මාස දෙකයිද? දැන් නෑ බලමු ඉතින්. ජනතාව තමයි තීන්දුව කරන්නේ. වාහන සම්බන්ධ පුතුවාගේ දස මොකද්ද? ප්‍රථමයෙන්ම අලුත් ජනාධිපති කෙනෙක් තෝරාපත් වෙලා තියෙනවා. එතුමාට සාධාරණ කාලයක් දෙන්න ඕනේ මේ රට සංසුන් කරන්න. දැන් අපි සන්තෝෂ වෙනවා විශාල වශයෙන් විවේචනය කරපු මහා බැංකුවේ අධිපතිත් එක්ක එතුමා ඊයේ සාකච්ඡාවක් ආරම්භ කරපු එක ගැන. ඒ වගේම අපි සන්තෝෂ වෙනවා IMF එක නැත්තම් IMF එක එපා කියලා IMF එක සංශෝධනය කරනවා කියපු එකට. නමුත් ඒ ආයතනයත් එක්ක සාකච්ඡා කරන්න එකඟ වීමනේ. ඉතින් මම හිතන්නේ අපි හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් වෙච්ච ජනාධිපතිතුමා හැටියට අපි එතුමාව පිළිගන්නවා. අපි කැමති නෑ මේ රට අස්ථාවර වෙනවට. හැබැයි අපිට පැහැදිලිව පේනවා මේ මහමැතිවරණයේදී ශක්තිමත් දැනුම තියෙන අධ්‍යක්ීම් තියෙන කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ආණ්ඩු කිරීමට සහයෝගය දෙන්න ඕනේ කියලා. ඒක ඉතාම පැහැදිලි. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිවරයා හිටියට මේ රට රජයක් හැටියට පවත්වාගෙන යෑම රජයක් කිරීම සඳහා පැහැදිලිවම සමගි ජන සන්ධානයට අවශ්‍ය ශක්තිය මේ මහමැතිවරණදී ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා ජනතාව 50%ක් ජනාධිපතිතුමාට සහයෝගය දීලා නැහැ. එතකොට අපි කල්පනා කරනවා ඒ 58% බහුතරයක් දෙනාගේ සහයෝගය අපිට ලැබෙයි කියලා. දැන් කනින් තන දැන් දේශපාලන සම්දාන ගැටවීම සම්බන්ධව සාකච්ඡා කරනවා පක්ෂ මූලස්ථානවල. ඒක දෙයක් තියෙනවා. අපි සමගි ජන සම්දානයේ හැදුවේ ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති තෝරාපත් වෙලා ඊට පස්සේ විසුරුවා යරලා මහා මැතිවරණයකට යන්න. ඒක නිසා අපි මහා මැතිවරණයත් එක්ක තමයි අපි සමගි ජන සම්දානය සම්දානගත වුණේ. අපිට අපේ දර්ශනය අපේ ගමන් මාර්ගයේ ඉතාම පැහැදිලි. ඒ නිසා අපි මහමැතිවරණයටත් සූදානම්. මහමැතිවරණයට අපි ඉදිරිපත් වෙනවා. අපේ මේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා. සමගි ජන සංධානයේ නායකතුමත් සමගි ජන බලවේගයේ නායකතුමත් ජනාධිපති අපේක්ෂක වූ සජිත් ප්‍රේමදාස මහත්මයාම තමයි. එතුමාම තමයි නායකත්වය දරන්නේ මහමැතිවරණයේ අපේ සමගි ජන සම්දානය සඳහා. ඔය ගෑසින්ට සමග සාකච්ඡාවක් කරනවා කියලා කියනවා. මොකද එකතු වෙලා යන්න ඕනේ කියලා. දැන් ගෑස් එක පිපුරුවානේ. දැන් ගෑස් එක ඉවරයිනේ. ගෑස් එක තිබුණේ ජනාධිපති විධායක බලයත් එක්ක. විධායක බලේ නැහැ. අහෝසිවත් සමගම ගෑස් එක ඉවරයි. දැන් ඒගොල්ලෝ හැම තැනම දුවනවා එක එක නා එක එක. දැන් ගෑස් සිලින්ඩර් ඉල්ලන්නේ නැහැනේ. දැන් එක එක ලාංඡන පස්සේ සම්දාන පස්සේ යනවා අර ගෑස් එක පස්සේ ගිය අය. අපිට ඒ අය ගැන පොඩි කනගාටුවක් තියෙනවා. දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මොකද හිතන්නේ මේ සජ්ජාත් පක්ෂ ලංකර ගත්තත් පුදුමද? එහෙම කරගන්න. ඔබතුමා එක්සත් ජාතික හිතපු ඉන්න මම සාලයක්. ඉතින් ඒක එක ඒගොල්ලෝ තීරණය කරයි. මොකද හේතුව ඒ පක්ෂයත් තීන්දුවක් ගන්නවනේ. අපි කියන්නේ පුළුල් සම්දානයක් හදන්න ඕනේ කියන මතේ අපි ඉන්නවා. අපේ මතේ ඉතින් ඒකට සමගි ජන බල සම්දාන සමගි ජන බලය වේගයේ කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන ඒගොල්ලෝ කතා කරන්න ඕනේ. අපේ ප්‍රශ්නේ නැහැ. අපි කියන්නේ පුළුල් සම්දානයක් හදමු කියලා.